මේ අවස්ථාවේ මේ රටේ තව දවස් 10කින් පවත්වන ජනාධිපතිවරණේ දැන් පිල් දෙකක් තියෙනවා. එක පිලක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිල. අනෙක් පිල තමයි අනුර වික්‍රමසිංහගේ පිල. එහෙම නැත්නම් රනිල් දිසානායකගේ පිල. අද වෙනකොට මේ අනුර රනිල් මේ කණ්ඩායමෙක් අහුවෙලා අතිශය කුමන්ත්‍රණශීලීව සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පරාජය ඒගොල්ලෝ කුමන්ත්‍රණය කරනවා. මේකම තමයි 2019 තුනේ. සුජීව අයියා දන්නවා 2019 ජනාධිපතිවරණයට සති තුනකට කලින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂකත්වය දුන්නේ. ඒ අවස්ථාවේ අපිට සල්ලි තිබ්බේ නැහැ. අපිට කැම්පේන් එකක් හරියට තිබ්බේ නැහැ. හරියට කිසි දෙයක් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. මට අද වගේ මතකයි සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා මැදකොළඹ අවසන් රැස්වීමේදී පපුවට අත් දෙක තියාගෙන ලොකු හුස්මක් හෙළුවා. ඒ හෙළපු හුස්ම පිටිපස්සේ ලොකු කතාවක් තිබ්බා. ඒ තමයි ඒ සති තුන ඇතුළතදී රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණශීලීව ඔහුව පරාජය කරන්න, සජිත් ප්‍රේමදාස මහත්මයාව පරාජය කරන්න ඒ කරපු කුමන්ත්‍රණ ඒ හුස්ම පිටිපස්සේ තිබ්බා. ඒව ඔක්කොම ඔහු දැනගෙන හිටියා. ඒ හෙළපු හුස්ම පිටිපස්සේ රනිල් වික්‍රමසිංහ විසින් ඉතාමත් කුමන්ත්‍රණශීලීව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ මුළු කැම්පේන් එකම අඩාල කරපු විදිහ තිබ්බා. ඔහුගේ කනගාටුව, ඔහුගේ සිත් ඇවුල තමයි ඒ ඔහු හෙළපු හුස්මේ තිබ්බේ. ඔබට මතකද ඒ දවස්වල ඒ සති තුනකට කලින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතකොට රේස් එකේ භාගයක්ම ගිහිල්ලා ඉවරයි. ඔබට මතකද ඒ කැම්පේන් එක අතරතුරේ රනිල් වික්‍රමසිංහ එළියට ඇවිල්ලා කිව්වා සජිත් ජනාධිපති වුණොත් මමයි අගමැති කියලා. ඔය ආකාරයට දවසින් දවස ඉතාමත් කුමන්ත්‍රණශීලීව යටින් ගෝඨාභයට වැඩ කරා එළියෙන් පෙන්නවා සජිත් එක්ක ඉන්න කියලා. අවසානයේ ඔහු පරාජය වුණා. අද අපි ඒ පක්ෂයෙන් අයින් වෙලා දුරකථනය කියලා පක්ෂයක් හදාගෙන අද අපේ පාඩුවේ දේශපාලන කරගෙන යද්දිත් අඩුම ගානේ මේ මිනිස්සුયા අපි වෙන පක්ෂක ඉඳන් අපේ පාඩුවේවත් දේශපාලනය කරගෙන යන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ඔහු ජනාධිපති අපේක්ෂකයෙක්. ඔහු ස්ටේජ් එකේ නැගලා හරිනම් කියන්න ඕනේ ඔහු දිනනවා කියලා. හැබැයි ඔහු කියනවා අනුර දිනනවා කියලා. ඒකෙන් ඉතාමත් පැහැදිලි ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ අනුර කුමාර ජයග්‍රහණය කරන්න. මොකද ඔහු දන්නවා අනුර කුමාර ජයග්‍රහණය කරොත් මාස 6ක්වත් ඉන්නේ නැහැ. මේ රට නන්නත්තර වෙනවා. එහෙම වුණොත් ඔහු හිතනවා නැවත වාරයක් ඔහු මේ ජනාධිපතිකම මොකක් හරි ක්‍රමයකින් ඔහුගේ ඔඩොක්කුවට වැටේ කියලා. ඔහු ඔහුගේ සිතුවිල්ල නිසා ඔහුට සජිත් ප්‍රේමදාස පරාජය කරන්න උවමනාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුට සජිත් ප්‍රේමදාසත් එක්ක පන්ති ප්‍රශ්නයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ පක්ෂෙ ඉන්නකොට ඔහුගේ දෙවනියා. රනිල් වික්‍රමසිංහ කිසිසේත්ම ලෑස්ති වෙන්නේ නැහැ ඔහු ජීවත් වෙලා ඉන්න කාලේ ඔහුගේ නියෝජ්‍ය නායක ඔහුගේ යටින් හිටපු ඒ දෙවනියා ඔහුව පාස් කරගෙන මේ රටේ ජනාධිපති වෙනවට. ඒ වගේම තමයි ඔහු දන්නවා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණොත් ඔය රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔය ඉහළ පැලැන්තියේ සියලු දෙනාටම අනිවාර්යෙන් මේ රටේ හිරගෙදර හිරකූඩුවේ කූරු ගණන් කර කර ඉන්න වෙනවා කියලා ඔවුන් එක දන්නවා. දැන් බලන්න මේ ඊයේ පෙරේද දවසක තැපැල් සඳර කලින් දවසේ ස්වාධීන රූපවාහිනියේ අනුර කුමාර දිසානායකට පැය දෙකක ඉන්ටර්විව් එකක් දුන්නා. පැය දෙකක්. ඊට පස්සේ ඔබේ ගෙදරටත් ඇවිල්ලා තිනවනම් ඔය මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළේ තියෙනවා කියවන්න එපා, ඒවා බයිලා. හැබැයි ඒක යටින් තියෙනවා, ඒක print කරලා තියෙන්නේ කොහෙද කියලා. ඒ print කරලා තියෙන්නේ ඒකේ තියෙනවා මේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය. විජය මුද්‍රණ සමාගම විසින් මුද්‍රණය කරන ලදී. මොකද්ද විජය මුද්‍රණ සමාගම කියන්නේ? විජය නිවුස් පේපර්ස්. ඒකෙන් තමයි ලංකාදීපේ මුද්‍රණය කරන්නේ. ලංකාදීපේ කාගේද? ලංකාදීපේ රුවන් විජේවර්ධනගේ තාත්තගේ. රුවන් විජේවර්ධනගේ තාත්තා කවුද? එයා තමයි රනිල් වික්‍රමසිංහගේ මාමා. එහෙනම් මේ වෙනකොට මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කරලා දෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඉතින් ආයේ කතා කරන්න දෙයක් තියෙනවද මොවුන්ගේ ඩීල් එක ගැන? ඒ නිසා ආදරණීය දෙමාපියනි, ඔබ සියලු දෙනාම තව දවස් 10යි තියෙන්නේ. මේ කුමන්ත්‍රණ සියලු දේම පරාජය කරන්න පුළුවන් වෙන්නේ අපි සියලු දෙනා එක මවකගේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියෝ වගේ මේ දවස් 10ෙම එක මිටට එක්ක අහුවෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වුණොත් විතරයි ආදරණීය දෙමාපියනි. ඒ නිසා අපි මේ ජයග්‍රහණය අනිවාර්යෙන් ස්ථිර කරගමු. මම ආරාධනා කරන ඔබ සියලු දෙනාට ඉදිරි දවස් 10 ඇතුළතදී අපි වගේම ඔබ සියලු දෙනා මේක පොදු සටනක් බවට පත් කරගෙන සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ නව
ප්‍රධාන විධායක ජනාධිපති කරන්න සියලු දෙනා ඉස්සරහට එන්න කියලා කියන ගමන් මම හැමදාම වගේ අද අදත් ඔබට ආරාධනා කරනවා නැගිටලා මාත් එක්ක කියමු සජිත් ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ සැරේ අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ නවවන විධායක ජනාධිපති කරලා තමයි පස්ස බලන්න කියලා කියන ගමන් සියලු දෙනාට ජය වේවා කියමින් මම සමුගන්නවා බොහොම ස්තුතියි.